අයිබුවන්. මංචි සුපක්‍රීම් ක්‍රක ගෙනෙන ලජන්ස් වැඩ ස්ථානක් තුරින් අදා පමුවන්නේ තමත් සුශේෂී ක්‍රඩකි. ප්‍රේක්ෂ ගොබගින් මමගින් ප්‍රශ්නයක් අසන්න. ඔස්ට්‍රේලියාවේ ටෙස් තරගයක කඩලු දාහයක් ලබාගත් එකම ශ්‍රී ලාංකිකයා කවුද? ඔබගේ මනස බොහෝ විට දිවයන්නේ චමින්දවාස්, ලසිත් මලින්ග, එමත්නත්නම් මුත්තය මුරලිදරන් වැනි නම් වලට. ඔබගේ පිළිතුර වැරදි. නිවැරදි පිළිතුර උපුල් චන්දන. අයිබෝන්. අයිබෝ. උපුල්, ඔබ මේ දවස්වල ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ පන්දු රකින පුහුණුකරු වැඩිට කටයුතු කරන්නේ. අනාගත ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට පිවිසෙන යන්න 19 පහළ කණ්ඩායම තුලින් 19 පහළ කණ්ඩායමේ තත්ත්වය ගැන පොඩි විස්තරයක් කරොත් පටන් ගන්න. ඔව්, ඇත්තටම දැන් මම අවුරුදු 10කට ආසන කාලයක් 19 පහළ කණ්ඩායමේ පන්දු රැකීම වංශයෙන් පුහුණු කටයුතු හැටියට කටයුතු කරනවා. එතෙන් ඒ කාලය තුළ බැලුවොත් ක්‍රීඩකයන් 20කට අධික ප්‍රමාණයක් ලංකාවෙන් නියෝජනය කරලා තියෙනවා. දක්ෂ ක්‍රීඩකයන්. ඉතින් ඒ පළවෙනිම පුහුණුකරුවෙක්ටෙන් ගොඩක් සතුටු වෙන්න පුළුවන්. දක්ෂ පන්දුරක් ඉන්නා පන්දුවට පහදෙන පන්දුවනම් සෑම අතිම බැලුවත් හොඳ ක්‍රීඩකයන්. දැන් තීනස් කණ්ඩායමෙන් අතිම බැලුවොත් අපි සෑහෙන උඩක අපි ඉන්නවා. අපි පෞගිය කාලේ ක්‍රීඩා කර තරක මාලවල් බැලුවොත් අපි ජයග්‍රහණය කළා තියෙනවා. අපි හොඳින් ක්‍රීඩා කළා තියෙනවා. ජයග්‍රහණයට අපි බලන්න ඕනේ අපි හොඳ කණ්ඩායමක ක්‍රීඩා කරද්දී අපි කොච්චර පරිතරයක් තියෙනවද කියලා. අපි දන්නේ ළඟ ළඟ අපි ගොඩක් ඉන්න, අපි ගොඩක් ඈත නෙමෙයි. ඉතින් දක්ෂ කණ්ඩායමක් අපිට මේ මාසෙ තිබෙන තිබ්බා. පාකිස්තානයත් එක්ක තරගාවලියක් පටන් ගන්න තිබ්බා. දැන් මේ වෙනකොට ඒක ටිකක් පහු වුණා මේ තියෙන වාතාවරණයත් එක්ක. මම හිතන ඉදිරියේදී අපි ඒ නමුත් අපි කරන පුහුණුම් කටයුතු ඉදිරියට කරගෙන යනවා. අපි දකින ප්‍රවණතාවයක් තමයි පුළු ජාතික කණ්ඩායමේ පන්දු රැකීම එතරම් හොඳ මට්ටමක මේ අවස්ථාව වෙනකොට නැහැ. නමුත් විදේශ කණ්ඩායම් ලංකාවට ආවට පස්සේ ඔවුන් නිතරම කියන දේ තමයි, ඔවුන්ගේ පුහුණු කරන නිතරම කියන දේ 19 පහළ කණ්ඩායමේ පන්දු රැකීම ඉතාමත් සුවිශේෂී මට්ටමක තියෙන බව මෙහි ක්‍රෙඩිට් එක ලැබෙන්න ඕනේ ඔබට. තැන්ක්යූ. මං හිතන්නේ පළවෙනි පාර මං හිතන්නේ ආශාන් නෑමට ගැන ක්‍රෙඩිට් එක දීලා තිබ්බා. එයා දැක්කේ නෑ අවුරුදු 10කින් මේ වගේ පන්දු රැකීමක් කියලා අපි ඒසියා කප් එකේදී. ඉතින් ඊළඟට ඔබ තමයි මට මේ බොහොමත්ම ස්තුතියි. මොකද කවුරුත් අපි කරන දේ අගේ කරන අඩුයි, දන්නේත් නැහැ වැඩිපුර. ඉතින් ඒ නමුත් අපේ සතුටු වෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් මෙතනට ආවට පස්සේ පළවෙනිම ජාත්‍යන්තරයට පිවිසෙන්නේ මෙතනින්. ඉතින් අපි අත්දැකීම් අපි ලබපුවා, අපි කරපුවා, ලබා දෙන එක කවුරුවෝ නොදෙනවත් වුණත් කමන්නේ. මගේ සතුට එකෙන් මට සතුටක් දෙනවා එකෙන්. ඉතින් ගොඩක් ක්‍රීඩකයන් ඉගෙනගෙන ගිහිල්ලා තියෙනවා ඉදිරියට. ඉතින් ඒ වගේම මට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඔව්, අපිට මතකයි 2017 වර්ෂයේ ගාල්ලේ ඉන්දියාවත් සමග පැවති ටෙස්ට් තරගයකදී ආබාධයන් කීපයක් සිද්ධ වෙලා එකපාරටම සාන්ත ලෝෂස් විද්‍යාලයේ ක්‍රීඩකයෙක් ගෙනෙනවා අශේන් බණ්ඩාර කියලා. ඉතාමත් සුවිශේෂී පන්දු රකින්නෙක් ඉන්දියානු කණ්ඩායමේ නායක විරාට් කොහ්ලිගේ පවා වූ පැස්සුම් ලැබුවා. ඔහුගේ තත්ත්වය මොකක්ද? ඇත්තටම මම දකිනවා දැනට දැකපු පන්දු රකින්නන්ගෙන් අතිවිශිෂ්ට පන්දු රකින්නෙක්. මං ගත්තෝ 5 දෙනෙක්, මගේ 5 දෙනෙක් ඇතුළේ දැනට. ඉතින් ඒ ඉන්න කාලේ ඇත්තටම ඔහු පන්දු රැකීම වශයෙන් සෑහෙන සේවාවක් කරා 19 පහළ කණ්ඩායමට. ඒ වගේම ඒ විගසින්ම ඔහු යනවල් මේ ජාත්‍යන්තර තරගයකට පන්දු රැකින්න ඉතාමත් පීඩනයක් ඇති කරා අනෙක් කණ්ඩායමට ඔහුගේ පන්දු රැකීමෙන්. ඉතින් ඒ වගේ අපි හිතන්නේ ඔන්න ඕක තමයි අපිට තියෙන්න ඕනේ. පන්දු රැකීමේදී හැම වෙලාවෙම අපිට යම් කිසි දෙයක් වෙනසක් කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ හැමෝම ක්‍රීඩකෙක්ම ඒක හිතට ගත්තොත් අපි තමාල්ලාට තමයි ලකුණු නැති වෙන්න පුළුවන්, සමාල්ලාට කඩුළු නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ දෙකේම වෙනස, ඒ දෙක අමතක කරලා තමන්ට වෙනසක් කරන්න පුළුවන් තව දැනක් තමයි පන්දු රැකීමේදී. ඉතින් ඒක ඒකෙන් නැවතත් තමන්ගේ අදිස්ථාන ඉෂ්ට කරගන්න විශ්වාසය, දැඩි විශ්වාසයක් ඇති කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒකෙන් ඉතින් ඒකත් තමන් වැඩිය මහන්සියක් වෙන්න නැතුව ක්‍රීඩා කරුවොත් එතනින් පල්ලෙහාට ගියොත් තමන්ගේ මානසිකත්වය තව පල්ලෙහාට යනවා. මානසිකත්වය ගොඩක් උඩර ගන්න පුළුවන් තැනත්ත මම හිතන පන්දු රැකීම. මේ පන්දු රැකීම වශයෙන් වෙන්න හොඳ ශක්තිමත් ක්‍රීඩකයෙක් වෙන්න ඕන, හොඳ ෆිට්නස් තියෙන්න ඕන, ඉන්ජරිස් ෆ්‍රී වෙන්න ඕන. මම හිතනවා අන්නේ ඒ නිසා තමයි තමන්ට
ලෝකයේ හෝ කණ්ඩායම හෝ රටේ හෝ පලවිස්ථාට එන්න පුළුවන්ගෙන. දැන් බෝ ශ්‍රී ලාංකිකින් ඇවත් ඔවුන්ගේ ප්‍රියතම පන්දු රකින්න කවුද කියලා ඔවුන් එක්ක නම් කරන්නේ රොෂාන් මානම නැත්තං උපුල් චන්දන. හොඳ ෆීල්් කෙනෙක් වෙන්න හොඳ පන්දු රකින්නෙක් වෙන්න නැචුරල් ටැලන්ට් එක කොච්චර දුර අවශ්‍යද? එහෙම නැත්තං හාඩ් වර්ක් තුලින් එක ලබා ගන්න පුළුවන්ද? මම හිතන්නේ අපිට ටෙක්නික් වත්ෙන් කියලා දෙන්න කවුරුත් වැඩි හිටියේ නැහැ. හැබැයි නමුත් දුලිප්පය රංජිත් සර්වි අපිට ගොඩක් මහන්සියලා අපිට දේවල් කළා. අපි ගොඩක් මහන්සියෙන් වැඩ කරා. අපිට ඒක පන්දු රැකීමංශයේ අපි පන්දුවට පන්දු රැකීමංශයෙන් අපිට වෙලාවක් වෙන් කරාට පස්සේ ඒගොල්ලන් විනාඩි 40ද 45ද අපි සම්පූර්ණ 100% ඒකට යොමු කරනවා. ඒ ශක්තිය ලබා දෙනවා. ඉතින් ඒකෙන් තමයි මම හිතන්නේ අපි කරන ප්‍රැක්ටිස් එකෙන් තමයි අපි තරඟයට ගෙනියන්නේ. අපි හොඳ ප්‍රැක්ටිස් එකක් කරොත් විතරයි අපිට තරඟයට ගෙනියන්න පුළුවන්. තමන්ගේ විශ්වාසය දැඩි විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් පර්ෆෙක්ට් ප්‍රැක්ටිස් එක ගෙනියනවා තරඟයට. ඉතින් එතකොට අපිට පීඩනය අඩු වෙනවා. අපි එතකොට ඒ ප්‍රැක්ටිස් එකේදී අපිට අවශ්‍ය කරන අඩුපාඩු අපි හදාගෙන තමයි තරගයකට යන්නේ. ඔබ ක්‍රීඩා කරන අවදී පන්දු රැකීම ඉතාමත් තියෙන තත්ත්වයක තිබුණා. ඔබගේ කවුද ප්‍රියතම පන්දු රකින්න? අපිට ඇත්තටම ලංකාවේද? ජාතන්තර තාලේ? ගොඩක් අය ඉන්නවා. කීප දෙනෙක් ඉන්නවා. ඒත් අපේ සමහර දේවල් සමහර තැන්වල සමහර කට්ටියට කරගන්න බැහැ. දැන් අපි හිතමු ජොන්ටි රෝඩ්ස් ගත්තොත් ජොන්ටි රෝඩ්ස් සර්කල් එක ඉතරයි. එළියේ එච්චර අත ස්ට්‍රොං වෙන තමන් ඩයිවින් පැත්තෙන් බැලුවොත් ඒ කියන්නේ අපි අල්ලන පම්බල් නැතුව අල්ලන පැත්තෙන් බැලුවොත් එහෙම ඉන්නවා. ඒ වුණත් නමුත් ත්‍රොයින් පැත්තෙන් බැලුවොත් පව එකක් තියෙන්න ඕනේ ලොන් ත්‍රෝස් වල. ඉතින් තමයි මම හිතන්නේ ගොඩක් ජොන්ටි රෝඩ්ස්මන් මේ නරග කියලා වැඩි ඉන්නවා. ඉතින් රොෂාන් මානා අපේ හිටියා, කල්පගේ හිටියා. ඉතින් මේ මේ අපි තරගේ ක්‍රීඩා කරද්දී කව පොයින්ට් එකක් මේ මේ ෂෝට් ෆයින් එකක් මිඩ් විකට් එකක් වොලි බෝ කරද්දී ගන්න හරි අමාරුයි. හැමෝන්ටම ඕනේ එතන දුවන්න බෝල එන තැනට. ඉතින් අපිට සමහරක් වෙලාට මේ එතන නැතුණාම අපිට හරි බෝරින් වගේ කියන්නේ. ඒ කියන්නේ චැලෙන්ජ් එකක් නැහැ අපිට. අපිට පන්දු එන්නේ නැති තැනකට අපි දැම්මොත් එහෙම දාන්නෙත් නැහැ ලේසි. යන්න වුණොත් එහෙම අපිට ඒක චැලෙන්ජ් එකක් නැහැ ග්‍රවුන්ඩ් එක ඇතුලේ. ඉතින් අපිට ඒක ආස නැහැ ඇත්තට. ඉතින් ගොඩක් අය හිටියා. රොෂාන් මහනාම, කල්පගේ, ඊට පස්සේ මම දැක්ක දිශාන් කපු ගෙදර හිටියා, ආශෙන් බණ්ඩාර. ඉතින් යාත්‍යන්තරයෙන් ගත්තේ හිටියා අපි ගිප්ස් හිටියා, කොලින් වුඩ් හිටියා, ජොන්ටි රෝඩ්ස්. ඉතින් ඒ වගේම පොන්ටි. ඒ වගේ සෑහෙන දක්ෂ ක්‍රීඩා අපි දැක්කා. ඉතින් ගොඩක් දේවල් හොඳ තරඟයක් තිබ්බා. ඒක ෆීල්ඩින් කියන්නේ චැලෙන්ජ් එකක්. ඉතින් චැලෙන්ජ් එක ගන්න තමන්ගේ අධිෂ්ඨානය තියෙන විශ්වාසය තියෙන එක කරලා තියෙන ඕනේ. ඒ දවස්වල තිබුණාද ප්‍රවණතාවයක් ඩැවට් මොගිනහපු තරඟකදී අපි කොහොම හරි ලකුණු 20ක් කපා අරිනවා ෆීල්ඩින් හොඳට කරලායි කියලා යම් කිසි ප්‍රවණතාවයක් තිබුණාද? ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරපන. ඔය ඇත්තටම අපි ටාගට් එකක් දෙනවා. රන් අවුට් දෙකක් තරඟ මැච් එක තරඟයකදී. එතකොට ලකුණු 20ක් විතර නා. හාෆ් චාන්සස් ගන්න. ඒව තමයි චැලෙන්ජස්. දැන් අපි කොම්ෆර්ටබල් සෝන් එකේ අරගෙන ඉතින් කැචස් තමයි. නමුත් ඊට තෙහා යන්නේව තියෙන අමාරුය. දැන් මම සාමාන්‍යයෙන් ෆීල් කරනකොට මම අඩි 10යි 10 නම් මට මම 15 තමයි හිතන්නේ. මම 10යි මම ඕකේ. හැබැයි මම බ්‍රිලියන්ට් වෙන්නේ 15. නවත්තන එක. එතකොට පුළුවන් එක කරන්න. මම ඉතින් හොඳයි කියලා පේන්නේ මර 15 නවත්තන නිසා. එමතිස්සෙම වැඩිපුර චැලෙන්ජ් එකක් ගන්නවා. එතකොට තමයි තමන්ට ඒ චැලෙන්ජ් එක සක්සස් කරගන්න පුළුවන් වෙන්නේ. මීට දශක දෙකකට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාවට හොඳම පන්දු රකින කණ්ඩායම. ඒ කියන්නේ විවාදයක් නැහැ. සහ ලෝකයේ දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව වගේ කණ්ඩායම් එක්ක උරෙන් උර ගැටෙනවා. එහෙම තිබුණු පන්දු රැකීම මේ දශක දෙකක් කාලයක් තුනින් මේ තරම්ම නරක් වෙන්න මොකද හේතුව? ඒක ඇත්තට මම පළවෙනිම කියන්න ඕනේ ජාතික කණ්ඩායම් එක වැඩ කළ එක දවසක්වත් නැහැ. වැඩ කළේ නැහැ මම කාලයක්වත් ජාතික කණ්ඩායම. ඉතින් මම දකින්නේ සමහරලාට ඒගොල්ලෝගේ තියෙන ඉන්ජරිස් එක්ක සමහරක් වෙලාට බාගෙට තියන් ගහනවද මේගොල්ලෝ ඒ දැනුවත්ව වෙනවා නිසා සමහරක් වෙලාට එහෙම අපේ ඩ්‍රොප් එකක් තියන්න පුළුවන්. නැත්තම් මේගොල්ලන් ඒ සාධාරණ ෆීල්ඩින් වලට ගියාම මේ මහන්සිලා ඒක කරනවා. ඒ කියන්නේ ඒක මේ ෆීල්ඩ් කරනකොට හැමතිස්සෙම මැච් සිටුේෂන් එකක් විදියට තමයි කරන්නේ.
ඒ ප්‍රෙෂර් එක අරගන්න මැච්චයක් කියන විදියට අපි පොඩි මාජින් එකක් හැමදෙස්සෙම රන් අවුට් එකකට තියෙන පොඩි මාජින් එක අපි බලන්න අඟලක විතරයි අඩි දෙක තුන මැද ඉඳලා දෙන්න යන්නේ හැමදෙස්සෙම අපි ඉතින් පර්ෆෙක්ට් වෙන්න ඕනේ ත්‍රෝ එක ඉඳලම පවර් ත්‍රෝ එකක් වෙන්න ඕනේ ඇකියුරසි වෙන්න ඉතින් ඕවා කරද්දී අපි හැමදෙස්සෙම මහන්සි වෙන්න අපි ඒ ඒ දේවල් තියාගෙන කරන්න නැත්නම් එක පාට් එක කියලා මැච් එකේදී අපිට කරන්න අමාරු ඒ ප්‍රෙෂර් එකත් එක්ක අන්තිමට ප්‍රෙෂර් එකක් එනවා කොහොම කරත්තර අන්නේ ප්‍රෙෂර් එක ගන්න හැමදෙස්සෙම අපි ප්‍රෙෂර් සිචුවේෂන් තමයි හදාගෙන අපි කරගන්නවා නැත්නම් අපිට ඒක නිකන් ඒ කියන්නේ තමන්ගේ කම්ෆර්ටබල් සෝන් එක ඉඳගෙන තමන්ට පහසු ඒරියා එක ඉඳගෙන ෆීල් කරාට කවදාවත් ඉම්ප්‍රූවමන්ට් එකක් දකින්න හම්බෙන්නේ නැහැ ඉතින් මන් දකින්නවා ආදර්ශයක් වෙන්න සමහර වෙලාවට කැප්ටන්ට කරන්න එනවා කවුරු නොකරත් මම මේක කරනවා එතකොට අනිත් කට්ටියත් එදීගෙන යනවා විශේෂයෙන්ම පළපුරු ක්‍රීඩකයන් එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර්ස්ලා ඒක කරන්න ඕන වයසට යනවා ඒක කරලා එනම් ෆිට්නස් වලින් හදාගන්න අමාරුවන් නවතින්න ඕන අපි ජාතික කණ්ඩායම පුහුණු වෙනකොට දකින දෙයක් තමයි ක්‍රීඩකින් පන්දුවට පහර දීමට සහ පන්දු යැවීමට වැඩි අවධානයක් යොමු කරනවා නමුත් පන්දු රැකීමට ඒ තරම්ම පුහුණු සැසිවලදී අපිට පේන්නේ නැහැ අවධානයක් යොමු වෙනවට මේ ගැන වෝනින් සිග්නල් එකක් තිබුණා මීට අවුරුදු 4-5කට කලින් මොකද අපි කණ්ඩායමේ හිටපු වයසම ක්‍රීඩකයා තමයි ඔන්නම පන්දු රැකින්න තුනේ TM ඩිල්ෂන් ඔබ මේ දේ දකින්නේ කොයි ආකාරයෙන්ද ඇත්තටම ඔහුගේ ෆ්ලෙක්සිබිලිටි ඔහු ආසයි ඒ චැලෙන්ජ් එක ගන්න හැමදෙස්සෙම ඔහුගේ තියෙන ඒ කියන්නේ තමක් හදාගත්තා නම් ඒ දේවල් කළා තවත් අපි පල්ලෙහාට වයසට උනතර බඩෝගෙට කියන්න ඕන කියන්නේ සුන්ලෑගෙට සිදුවත් තියෙනර හැට පැන්ද තලවලු වද උඩින් කියලා ඒ වගේ තමයි මේකෙදිත් මම උන අදට උනත් මම අර තත්ත්වෙම තමයි තියාගන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒක එයාගේ ඒ හැකියාව ආයි ඩ්‍රොප් කරන්න කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක උඩින් මතය තියාගෙන ඉන්න තියෙනවා. මම හිතන්නේ ක්‍රීඩකයෙක්ට ෆීල් කරගන්න බැරි නම් ගස්සලත්තඩක් නැහැ. ගහන්නේ නැතුව හිටින එක තමයි වඩාත් හොඳ කියන්නේ. අපි දැක්ක පහුගිය කාලේ තරග වල කැච් අරිනවා අතරේන එක. ඒක කවුරුත් කියන්න ඕනේ නැහැ. තමන්ටම දැනෙන්න ඕනේ, ලැජ්ජ දැනෙන්න ඕනේ. වේදනාවක් දැනෙන්න ඕනේ, ජාත්‍යාවක් තියෙන්න ඕනේ. හැබැයි ජාතික කණ්ඩායම සමහර විට පුනායකයෝ කියනවා කැච් අතරේට මැච් පරදින්න නැහැ කියලා. එනයිද 600ක් විතර ගහන්න යනවා තරගයකදී කමන්නේ එතකොට කැච් ඇත් හරියට ෆීල්ඩ් එකේ නිදාගෙන හිටියට ප්‍රශ්නයක් වෙන්නේ එනයිද 600ක් විතර ගහනවා දැන් ඒකයි මන්ද කියන්නේ නැත්තම් ඉතින් හැමදෙස්සෙම අපි ගහන ලකුණු තත්ත්වෙත් එක්ක එක ලකුණක්වත් යන දෙන්න බෑ කැච් එකක් අතරින්නෝ 100ක් දෙනවා වගේ තමයි කියන්නේ අපි ගහන ලකුණු ටිකයි තේ චැලෙන්ජ් එකට කැච් දෙක තුනක් හරියොත් එහෙම අපි නිකම්ම තමයි සපෝට් එක දෙන්න ඕනේ හැමතිස්සෙම චැලෙන්ජ් බාර ගන්න ඕන අපි 100 දෙකක් ඒ 100 නවත්තන්න තමයි අපි යන්න ඕනේ හැමතිස්සෙම ගහුවෙච්චරයිනේ අපි ඇති කියලා හිතලා ඒක ගහලා එහෙනම් ඒකට සාධාරණේ කරන්න ඕනේ මරාගෙන ඇමරි මැරෙන්න ඇතුලේ ගහන්න ඕනේ නේද කියලා තමන්ගේ උපරිම දායදේ දෙන්න ඕනේ මේ තරගයට උපුල් ඔබ ඉතනවාද දැන් පාසල් මට්ටමින් ජාතික දානමින් පාල කණ්ඩායමට ක්‍රීඩකින් එනකොට ඔවුන්ගේ පන්දු රැකීමේ කුසලතාවයන් සෑහීම තත්වයකට තියෙනයි කියලා ඔබ හිතනවද මම හිතනවා සමහර අය නැචරල් කට්ටියලා සමහර අය ඒ කියන්නේ තියෙනවා නමුත් අපිට තව ඊට වඩා දේවල් තව ඒගොල්ලෝගෙන් ගන්න පුළුවන් ඒගොල්ලෝ ඉස්සෙල්ලම අපිට ටෙක්නික් ටික වැදගත් වෙනවා අපි සමහර ගොඩක් අය දන්නේ නැහැ ටෙක්නික් පැත්ත අපි ටෙක්නික් පැත්තේ වාසියක් තමයි අපිට රිසල්ට් එක හොඳ වෙනවා අනිත් එක ඉන්ජරිස් අඩු වෙනවා ඉතින් මම හිතනවා කෝචස්ලා කරන වැති නමුත් ඊට මම හිතනවා බැටින් බෝලිං වලට දෙන තැන මම හිතන්නේ ෆීල්ඩින් වලට දෙනවා කියලා ඉතින් එහෙම දුන්නොත් සමහරලාට වෙන්න පුළුවන් කෝචස්ලා අඩු වෙන්න පුළුවන් එක්කෙනා වෙන්න පුළුවන් ඉතින් එහෙම වුණාම ඒගොල්ලන්ට ප්ලෑන් කරගන්න පුළුවන් දෙන්න හරි දාලා මෙන්න මේ ටික ස්ටේෂන් තුනක් විතර හදලා මේක ඩිරෙක්ට් හිට් මේක හයි කැච් මේ ග්‍රවුන්ඩ් ෆීල්ඩින් කියලා තුනකට විතර කඩලා ඒ වගේ දෙන්න හරි දාලා දවසකට ඩිරෙක්ට් හිට් 10ක් ගහන්න ෆ්ලැට් කැච් 10ක් අල්ලන්න හයි කැච් 10ක් උද සතියකටම අහුගෙනව 50ක් විතර. ඒතකොට මාසෙක 200ක් විතර වෙනවා.
ඕක සාමාන්‍යයෙන් නිකං ස්කෝල එක පැක්ටස් කරන විස්සක් විතරන්න දහයක් දොලහක් විතර දහයක් විතර නිකං ඉති දෙන්න දෙන්න යව්වා මෝක හැමදාම රුටින්යක් විතර කරහම එක්ක ඉවරෙලා කරන්න පුරුදු වෙන්න ඕනේ නැත්තම් පටන් ගන්න ඉස්සෙල්ලා ඔක්කොම අලත් එක්ක සේෂන් එකක් කරලා ඒත් යවන්න පුළුවන් අපිට දෙන්න දෙන්නා වෙනම මදිහරිය කට්ටිය මෙන්න මේ ටෙක්නික් වර්ක් එක කරන්න ඒ වගේ කරලා අපිට තිබ්බොත් එතකොට ඒගොල්ලගේ කණ්ඩායමට එන ඇඩ්වාන්ටේජ් එක ගොඩක් වැඩි වෙනවා පාසල් ක්‍රිකට් එකේ එතකොට ඔය සමහරක් වෙලාවට අහන්න පුළුවන් අහන්න ගොඩක් වෙලාවට තියෙනවා කැච්චතරිය අල්ලගන්නේ බෝලි ඉතින් ඕක බෝල දෙකෙන් තුනෙන් කරගන්න බැරිය සමහර ගොඩක් අන්ඩර් ප්‍රෙෂර් ළමයි එනවා මෙතන දන්නේ නැහැ කිසිම දෙයක් ඉතින් ඒගොල්ලෝ ආසයි ඒ කිව්වට පස්සේ හાર્ඩ් වර්ක් එක කරනවා ඉතින් මං හිතන එක තමයි සක්සස් එක කරන හැමදේම කියන දේ කරන්න ඒගොල්ලෝ කැමතියි හුරු වෙලා තියෙනවා ඉතින් හුරු කරගත්තා ඉතින් ඒගොල්ලෝ දන්න ඒගොල්ලට කියලා දෙන්න ඕනේ මෙන්න මේව කරෝතින් අපිට මේ මෙන්න මේක තමයි ලෙවල් එක ස්කෝලේ ඉන්ටර්නැෂනල් එක අපි ගොඩක් ඈතින් ඉස්කෝලේ ඉන්ටර්නැෂනල් වෙද්දි ඉතින් ඒක ඒගොල්ලෝ ටක් ගාලා ලං කරගන්න ඕනේ අපි පෙන්නලා ගහලා ඒගොල්ලෝ ගහනකොට තේරෙනවා එක මැච් එකක් දෙකක් ගහනකොට එක්ක බලන් ඉදි තේරෙනවා අපි කොතනද ඉන්නේ කියන්නේ එතකොට අපේ ලංකාවේ බැලුවොතින් තරගයකදී බෝලල්ලා දෙන්නෙක්දී වැඩිමුණොත් එක තීම් එකට අනිත් දෙන්න තුන් දෙනාම සාමාන්‍ය ඕඩිනරි බෝලර්ස්ලා ඉතින් ඕකේ එනවා ඕරේට බෝල දෙකක් තුනක් ෂෝට් බෝල් ලූස් බෝල් ඉතින් හතරේ දෙක තුනක් ගන්න ඉන්ටර්නැෂනල් ලාවට පස්සේ ඕක හම්බෙන්නේ ඕර එකට එකක්වත් හම්බෙන්නේ ඕර 10කට එකක් වෙන්න පුළුවන් සමහරට ලූස් බෝල් එකක් ඉතින් ඒක තමයි දැන් බැට්ස්මන් කෙනෙකුගේ පේෂන්ස් යාගෙන ගහන්න මොකද ලූස් බෝල නැහැ තමන්ට ඕනෝනේ විදියට ගහන්න බෑ සමහරට 100ක් ගන්නවා හතරේව 10ක් විතර ගහලා හයව තුනක් විතර ගහලා ස්කූල් මැච් එක රටින් බිට්වීන් ටිකට් කරලා නැහැ ඉතින් ස්කෝලේක පුළුවන් නමුත් අපිට ඊට වඩා වෙනසක්කට යන්න වෙනවා ෆිට්නස් පැත්තෙන්ද ෆීල්ඩින් පැත්තෙන්ද බෝලින් පැත්තෙන්ද ඒ ඔක්කොම අපිට ෆීස් සෙටින්ස් ප්ලෑනින් ඔක්කොම ඒගොල්ලත් එක්ක අමුතුවෙන්ම ඉන්ටර්නැෂනල් කියන එකට යොමු කරන්න වෙනවා ස්පෙෂලි මෙතනට ආවට පස්සේ ගොඩක් අයට මට හරි සන්තෝසයි ගොඩක් අය ගොඩක් දේවල් ඉගෙන යන්නේ ජාත්‍යන්තරයට යන්න බැරි වෙන්න පුළුවන් නැෂනල් අඩර් 19 එක ඉවර වෙන්න පුළුවන් ඔක්කොටම ජාත්‍යන්තරේ බැරි වෙන්න පුළුවන් නම ඉස්සරහට ජාති කණ්ඩායමට නමුත් මෙතනින් ක්‍රීඩා කරන ළමයි ගොඩක් දේවල් ඉගෙන යනවා උඹලගේ ක්‍රීඩා දිවියට දෙයක් දිවිය ගැන දෙයක් කතා කරොත් එහෙම ප්‍රේක්ෂක ජනතාවට කවදාවත් අමතක නොවන සිද්ධියක් තමයි 1998 ලන්ඩන් ඕවල් පිටියේ පැවැතෙන ටෙස්ට් තරගයේ ඇලෙක්ස් ස්ටුවර්ට්ගේ දුවද්දි දැවියාම ඔබ ඒ තරගයේ ක්‍රීඩා කරන්නේ නැහැ ඔබ අතිරේක ක්‍රීඩකයෙක් ඔබ එංගලන්තේ නායකයා ඩිරෙක්ටරේට් ඇතුළින් දුවද්දි දැවියාමට අසු කරනවා ඒ දැවියාම නොතිබෙන්න ඒ තරගයේ දේවල් දෙයක් වෙන්න තිබුණා එක්ක එංගලන්තය තරගයේ ජය පරාජයන් තොරව නිම කරනවා ශ්‍රී ලංකාවට පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ එංගලන්තේදී එහෙම නැත්නම් මුත්තයි මුරලිදරන් කඩුළු 10ම ලබා ගන්න වෙනවා ඔව් කඩුළු 9ක් ලබා ගත්තා ඒ හිමි. ඔව්. ඉතින් ඇත්තටම මේ මම හැම වෙලාවෙම මම තරගයකට දැම්මොත් නොදැම්මත් මම තරගයේ ක්‍රීඩා කරනවා. ඉතින් මම ආසයි කොයි වෙලාවෙත් ඇක්ටිව් වෙලා ඉන්න තරගේ ඉන්න. මට හැමදෙස්සෙම ඕනේ තරග මේ අපි ෆීල් කරනවා ෆීල්ඩ් එකේ ඇතුළට යන්න. ටීම් මේ ග්‍රවුන්ඩ් එකේ ඇතුළට ගිහිල්ලා යම් හෝ කිසි දෙයක් කරන්න. ඉතින් මම හැමදිස්සෙම බලාගෙන එක්ක රනවුට් එකක් ලකුණක් නවත්තන්න කැච් එකක් මම ওই හැමදිස්සෙම ඇන්ටිසිපේෂන් මම හැමදිස්සෙම බලාපොරොත්තු වෙන්නේ කිසිම වෙලාවක කිසිම බෝලයකදී මම ඒක රිලැක්ස් කරන්නේ මම ආයෙ සෙට් වෙනවා ඉතින් මම ඉතින් ඕක ඇත්තටම ඇලෙක්ස් ස්ටුවර්ට් හොඳටම බැට් කර කර හිටපු වෙලාව ඉතින් මම ඒ ජයග්‍රහණය මම දායක වෙච්ච එක ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා ඒ කියන්නේ පළවෙනි ටෙස්ට් මැච් එක එංගලන්ත එක්ක ජයග්‍රහණය කරේ ඉතින් මම ඒ වගේම ඇලෙක්ස් ස්ටුවර්ට් දෙපාරක් විතර මම රන් අවුට් කරලා තිනවා ඊට පස්සේ මට කොහෙට ගහුවත් ඇලෙක්ස් ස්ටුවර්ට් දුවන්නේ නැහැ ඒ වගේ ගොඩක් ක්‍රීඩකයන් එක තිබ්බත් දුවන්නේ නැහැ ඒ කියන්නේ මම ඒ වටපිටාව හදාගෙන තිනවා ඒ කරලා තින්නේ වටපිටා නිකන් නෙවෙයි මහන්සිලා හදාගත්ත නිසා අපි වසමින් වක්කන්ට ගහන්න එක දෙපාර තුන් පාරක් හිතන්න එනවනේ ඒ වගේ දැන් එහෙම ඩිරෙක්ටඩ් ටැක් තරගයකදී ගන්න සාමාන්‍යයෙන් කොච්චරක් ඔබට ප්‍රැක්ටිස් කරන්න සිද්ධ වෙනවද ඒ කොන්ෆිඩන්ස් එක් ප්‍රැක්ටිස් එකෙන් මතවයි ගහලා මම එක කියන්නේ හැමදෙස්සෙම
දහයක් ගැහුවොත් 10 9ක්වත් ගහන්න වදින ගන්න අපි ප්‍රැක්ටිස් වල හදා ගන්නවා. ගහලා ගහලා ඒ රිද්ම එක ගන්න කොන්ෆිඩන්ස් එක තමයි මේ ඩිරෙක්ට් හිට් කියන්නේ. 1996 ලෝක කුසලානේ ඔබ කණ්ඩායමට සමාජිකෙක් තරඟයක් සෙල්ලම් කළේ නැති වුණාට නමුත් ඔබට තරඟයක් සෙල්ලම් කරන්න තිබුණා ක්වාටර් ෆයිනල් මැච් එක. නමුත් ඔබ ගිල නායකයාට කියනවා මම මේ මැච් එකට දාන්න එපා ඒ ජයග්‍රාහී කණ්ඩායම තියාගන්න කියලා. ඇයි මේ ඔබ තරඟ ඉවත් වෙන්නේ ಇಲ್ಲ? ඇත්තටම මට ඒක කියන්න හිතුණා නායකයාට. ඇත්තටම මට ඒත මම උඩට එච්චර ලොකු වයසක් නෑ මං අවුරුදු 23ක් 23ක් විතරයි. මට නමුත් ජයග්‍රහණය කරන්නේ මට කොයිලක්වත් තේරෙන්නේ නැහැ මට සෙල්ලම් කරන්න ඕනේ කියන එක. ජයග්‍රහණය කරගෙන යනකොට මට එහෙම ඇටිටියුඩ් එකක් තිබෙන්නේ නැහැ කොයිලක්වත්. ඒ කියන්නේ මට මම ගහනකම මම බලාගෙන ඉන්න එහෙම එකක් තිබෙන්නේ නැහැ මට. කවුරු සෙල්ලම් කරා ජයග්‍රහණය කරන එතරම් නටරනේ ජය. මට සතුටු වෙන්න පුළුවන්. ඉතින් මම නායකට එතෙන්දී කියනවා මේ සේම් ටීම් ගහන්න කියලා. සේම්බ බයද කියලා අහනවා. කොහොමද කියලා. ඊට පස්සේ තමයි ආයි ඩිසයිඩ් කළා තමයි ආයි චේන්ජ් කළා ගන්න. ඊට පස්සේ මම ආයි සෙමි ෆයිනල් එකේ දවසේ ෆීල් කරනවා. රොෂාන් මානා වෙනවා ක්‍රෑම්ප් වෙලා. ඊට පස්සේ ඒ ජීවිතේ බය වෙච්ච තැන තමයි එතන. ඊට පස්සේ ගල් ගහලා නතර කරාට පස්සේ මැච් එක අපි තරගේ පළවෙනිම ඔරෙන්ජ් ගහන්න පටන් ගත්තා. මුල්ටිගේ ඇපල් එනවා ඔක්කොම එනවා. බලනවා ඉතින් මුල්ටිගේ එනවා ඔක්කොම එනවා. ඊට පස්සේ විකට් එක ගියාට පස්සේ ආයෙ නැවැත්තුවා. ඊට පස්සේ මං යනවා එහා පැත්තේ කොනට ලෝන් ඕන් එකට. අර්ජුන අරවින්දය තමයි හිටියේ මං ගන්නවා ඇතුළට. ඒ පැත්තෙත් ගහලා ඊට පස්සේ බෝලේ එනේ බලන්න මේ පැත්ත. වතුර බෝතල් එන්නේ තනි කර පුරවලා. හරි ඊට පස්සේ නවත්තනවානේ. ෆ්ලයිට් මම බෝලේ බෝතලේ ගෙනල්ලා ලියලා දෙන්නාට පස්සේ කාලි බෝතලයක් දුන්නා. පස්සේ නවත්තනවා. නැවතුනට පස්සේ හොඳම මේක තමයි වෙන්නේ. ෆ්ලයිට් දුන්නාට පස්සේ අපි එනවා. එනකොට කුමා ඉහේ ගහලා අතේ උස්සලු. කුමා ධර්මසේන. ගොඩ සන්තෝසයි. ඒක උබේ වෙන එකක් ඒ කුමාට. ඉතින් මේ මරන්න හදනවා ගිනි දෙනවා. අර්ජුන ඒවලේ කියන දබි අද්දි ගන්න පල්ලයට. මං හිතන්නේ කුමා දැක්කේ නැහැ. ඊට පස්සේ මාස 6කින් අද්දයක් උස්සලා එපිල්වත් කරනවා. ඉතින් මම ඊට පස්සේ අපි හිටියා පැය දෙකකට වඩා මං හිතන්නේ ඩ්‍රෙස් රූම් එකේ හිටියා. අපි අරගෙන යන්න ඔක්කොම ක්ලියර් කරලා ඉවරලා අරගෙන යන්න. එතෙන්දි මං මට මර බය දැනෙන්න ඇතිනවා. ඒ කියන්නේ කන්ට්‍රෝල් නැහැ මිනිස්සු. අපි මැච් එකට එන්නේ ඉස්සෙල්ලත් මම හේතුවා සෙනග එක 20,000ක් විතර එළියේ. ඒක තාම ටිකට්ස් වලට යවල නැහැ කියලා. ඇතුළ වෝම් අප් එකට බලන්න පිරිලා ඉවරයි. 110,000ක්. එක්කෙනෙක්වත් පේන්නේ නැහැ අපිට. ඒ කියන්නේ අපේ කට්ටිය කවුරුත් පේන්නත් නැහැ. 10 දිනක් අතේ හිටියේ නැහැ. මම හිතන්නේ එතන තමයි මට ඇත්තටම බය. ඊට පස්සේ අපි යනකොට බස් එක දෙපැත්තේ ජීප් දෙකයි මේ පැත්තෙන් ඉතින් පස්සේ ඉස්සරහ දාගෙනද අපි ගියේ. සමහර දේවල් අපේ ජීවිතයට රසවත් ආරම්භයක් ලබා දෙයි. හිත මුතුරෙකුසේ ළඟ රැඳේ. දියුණුවේ කොටස් කරවෙකු වෙයි. මහපාරෙත් සිත පිනයි. මහමුදෙත් තනි රකි ලෙඩකදි දුකකදි ආතරයෙන් රැක බලා ගනි. ජීවිත කාලය පුරාම අපිත් එක්ක රැඳී සිටමින් සැබෑ සෙනෙහස කිසිතා වෙනස් නොවන බව හැමෝටම කියා දෙයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. දැන් මේ සෙමි ෆයිනල් තරගයේ කල්කටා වල පැවතුණු ගල් මුල්ලේම එනකොට ඔබ ඇත්තටම ගීදරලා නායකයට කියනවා නේද අරවින්ද මෙතන පඳුර රකින්න තියන්න එපා. මොකද ඌට යම්කිසි දෙයක් වැදිලා ආබාධයක් සිදු වුණොත් එimhe අවසාන තරගයට ඇවිල්ලා ප්‍රශ්නයක් වෙනවා. මම මෙතනට යන්නම් කියලා ඔබ වොලන්ටියර් වෙනවා නේද? අනිවාර්යයෙන්. ඒක මොකද ඇත්තටම කිව්වා වගේ මේ අපේ ඉන්න මේන් බැට්ස්මන් කෙනෙක්. ඉතින් මට ඉන්ජරි එකක් වුණොත් මට කාලයක් තියෙනවා රිකවර් වෙන්න. එතකොට අරවින්ද ඇඩ්වර්ඩ්ව ෆයිනල් එකට දින දවස් 2-3. ඉතින් අපේ ලොකුම බැට්ස්මන්
ඉතිං මට කෝමහරි ලොක්කුවටම එහෙමදේ මට තේරුණේ මට අරින්දය ගන්න ඇතුළට තියාගන්න එකතයි ඉති ඕක වෙන්න ඕනේ මගේ හිතේ කියවෙන්න ඇත්තේ දැක්කඇට අපි මේන් එක්ක නොයාන මට හිතෙනවා යාව ගන්න කියන එක තමයි මගේ හිතේ ඔක්කොම ඇතින එකන ඒක නිසා මං ආය එතැන්ට ලයින් එකට එතකොට තමයි ආයි ඔය බෝතල් ටිකෙන්නේ ජීවිතේ අත්දක ත්‍රාස්ජනකම සිද්ධියද ඔව් ඒගන්නේ ක්‍රිකට් ක්‍රීඩායි බය ගොඩක්ම බයච්ච අවස්ථාවත්තමයි දැන් මෑත කාලෙදි අපි දකින ප්‍රවණතාවයක් ලංකාවේ සමාන ක්‍රීඩාංගන වලත් ක්‍රීඩකින්ට යම් යම් දේවල් විසි කරනවා ඉතිහාසයේ කවදාවත් මේ වගේ දේවල් සිද්ධ වෙලා නැහැ කොතරම් වැදගත්ද ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකීන්ට තමන්ගේ අනන්‍යතාවය මේන්ටේන් කරගෙන ඒ වගේ දේවල් නොකර ඉන්න ඔව් ඇත්තටම ලෝකේ අද ප්‍රේක්ෂකයන් ඉද රටක් හැටියට අපි නම් දරා තින්නවා තියෙනවා මම හිතන්නේ ඔගුල්ට දරා ගැනීමට බැරි අවස්ථාවක් නැති මම හිතන්නේ ඒකද අවසන් වුණ අවස්ථාව අපේ ප්‍රේක්ෂක අපේ ගොඩක් බුද්ධිමත් ඇත්තටම කියතොත් ගොඩක් බුද්ධිමත් අනිත් අපි දන්න ඉන්දියාවේ එහෙම ගෙවලුත් කිරී තියෙන ඔක්කොම කරනවා අපි ඒ තත්ත්වයට ඇවිල්ලා නැහැ අපි ඒකේ අපේ ගේම් එක රීඩ් කරන නිසා ගොඩක් ඒ හඳුනන නිසා මම හිතනවා මේ ඉදිරියට කවුරුවත් අපේ ප්‍රේක්ෂකයන් කවදාවත් ඔය වගේ වැඩක් කරන එකක් නැහැ කියන එක. ඒ වගේ මම අහන්න කැමතියි ඔබට කට්ටිය මොකද මේ චිකන් කියලා කියන්නේ? ඒක ඉතින් ඇත්තටම මේ කළු ගෙම්ම දාන්න ඕනේ. මම හිතන්නේ මගේ ඇඟේ ෆැට් නැති නිසා වෙන්න ඕනේ. මගේ ওই ෆැට් එක ගද්දි ඔක්කොගෙම ඇලෙක්ස් අරන් කියනවා කුකුලගේ ෆැට් තියනවලු මට වසන. ඉතින් කුකුලෙක්ගේ ඉතින් ඒක තමයි මම හිතන්නේ ওই කළු දාලා තින්නේ චිකන් චිකන් කියේ. චිකි චිකි තමයි කියන්නේ. ඒ වගේම කතා කරන්න කැමති ඔබ ඔස්ට්‍රේලියාවේ ටෙස්ට් තරගයේදී කඩලු 10ක් ලබා ගන්නවා. මම හිතන්නේ ඔබ ඒ තරගයට සහභාගී වෙන්නේ කණ්ඩායමේ ස්ථාවර දඟපන්දියව නැති ඉඳලා මුරලිදරන් එම තරගාවලියෙන් ඉවත් වෙනවා. ඒ අත්දැකීම නවත මතක් කළොත් ඇත්තටම ඔස්ට්‍රේලියාවත් එක්ක මම හිතන්නේ ඔස්ට්‍රේලියානේ කොයිම රටක ගන්න හම්බෙනවා නම් ඒක ක්‍රීඩකෙක්ට ලොකු අභියෝගයක්. ඒක වාසනාවක්. ඉතින් මම හිතනවා මුරලි ගියේ නැහැ. මට අවස්ථාව ලැබුණා. මගේ අවස්ථාවේ ඇත්තටම මට ගොඩක් මුරලි ඉන්නකොට පන්දු යවන්න අවස්ථාව ලැබු වෙනවා. ඉතින් මුරලි නැති නිසා මට ඕවර් 30ක් විතර එක ඉන්න එකට දාන්න හම්බුණා. හිතන්නේ දඟ කැවීමත් දකින්න හම්බුනේත් නැහැ. මම හිතන්නේ ගොඩක් ඒ වුණත් නමුත් මම හොඳින් පන්දු යවු නිසා හොඳ ක්‍රීඩකයෙක් මට දවාලන්න පුළුවන් වුණා. හොඳ තරගයක් ක්‍රීඩා කරන්න හම්බුණා. දවස් පහම ක්‍රීඩා කරලා අපි තරගයේ ජය පරාජයන් තොරව අවසන් කරා. ඉතින් මම හිතුවා ඒ තරගයේ ඇත්තටම ඉතාමත් අපේ ක්‍රීඩකයන් මම හිතන්නේ ක්‍රීඩා කරපු ක්‍රීඩකව කවදාවත් අමතක නෑ. මොකද ඒ තරගයේ තිබ්බ දේවල් ඒ කියන්නේ අපි ජීවිතේට මම හිතන්නේ දවස් පහක් ගාලා ගාලා අපි තරගයක් පරිදි නැතුන බේරෙන්නේ නැති කියලා එක දිනක් නැති නැත්තම් පරිදි නැති. පළවෙනි වතාවට ඒ වගේ ඔස්ට්‍රේලියාවත් හොඳ තරගයක් ක්‍රීඩා කළා අපි. ඒ වගේම ෂේන් වෝන් අනිත් පැත්තෙන් පන්දු යවුවා. මම හිතන්නේ වෝනිත් එක්ක එගෙන්ස් මම බෝ කළා මට 10ක් ගන්න ලැබිච්ච එක මම ගොඩක් සතුටු වෙනවා. ඒ කියන්නේ ඒ මගේ ජීවිතේ ලැබපු වාසනාවන්ත දවසක්. වෝන්ද ඔබගේ ප්‍රියතම පාදක පන්දු නැත්නම් කුඹලේද? වෝනි. මොකද ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඒ කියන්නේ හැම අතින්ම බැලුවොත් සමහරවෙ ඔබ බෙදා ගන්නවද තංග පන්දු? ඔව් ඇත්තටම කියලා දීලා තියෙනවා සමහරක් ඒවා ෆීල් සෙටින්ස් ඒ වගේ දේවල්. ඉතින් මොනවද වෙන්න ඕනේ තමන් පළවෙනි ඕරි බෝ කරද්දී ප්‍රෙෂර් දානවද නැත්ද කොහමද? ඉතින් ඒ වගේ ගොඩක් දේවල් ඒ සිටුේෂන්ස් හැටියට ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒකත් වැදගත් වෙනවා. ඒ වගේම අපේ මුරලිදරෙන්ගේ මම ගොඩක් ඉගෙන දේවල් තියෙනවා. මුරලි අපද කරන්න මම මේ මුරලිකට ක්‍රීඩා කරා. අවුරුදු 12ක් විතර ටැබිලියුනේ අපි දෙන්න එකට ආවේ. මුරලිගේ වැඩේ හැමතිස්සෙම දවල් දෙකේ ඉඳන් බෝල් කරන ස්පොට් බෝලින්.
බෝලයක් ගන්න හම්බෙන්නේ ජීවිතේවත් අතට ප්‍රැක්ටිස් එකක් ඉවරනවා. එච්චරටම මුරලි ආසයි බෝග ස්පොට් බෝලිං තමයි ගොඩක්ම වැඩිපුර කරන ප්‍රැක්ටිස් පටන් ගන්නල පැයක් එකමාරක් කියලා අනිවාර්යෙන් ස්පොට් බෝලි. මට හැමදාම කරදරනේ එන්න 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 ඇවිල්ලා බෝල් කරමු. මිනිහ තනියෙන් ගෙන්නේ ක්ලබ් එකට ඒ කාලේ ආවා. ඒකේටත් වඩා මම හොඳ දෙයක් දැක්කේ 800ක් අරගෙන IPL ගහන්න IPL ගහුවා. IPL ගහනකොටත් 800ක් අරගෙන සමහර අය නකකුල් දෙක උඩ දාගෙන 800ක් ගත්තා කියලා මෙහෙම ඉදී. නමුත් ඒ මුරලීගේ තියෙන ඒ කැපකිරීම ක්‍රීඩාවට කරන්න ඕන සාධාරණේ. ඒ කණ්ඩායමට කරන්න ඕන සාධාරණේ. ලබන මුදල කරන්න ඕන සාධාරණේ. මුරලී හැමදේ වෙලාවෙම මහන්සි වුණා. ඒ කියන්නේ IPL ගහද්දි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් නවත්තලා IPL ගහද්දි හැමදාම පැයක් විතර ස්පොට් බෝලින්. හැමදාම කවුරුත් ඕනේ හැමදාම ස්පොට් බෝලින් කරා. ඉතින් මම දකින ඒක තමයි එයාගේ තිබ්බ ආසාව ඒ ආදරය කරපු ක්‍රිකට් එකට එයා ගෞරව කරලා සාධාරණ කරන හැටි. ඒක තමයි මම දන්නේ එයා ඉච්චර සක්සස් වුණේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ආ මේ නිහතමානීකම ගොඩක් අගය කරන්නේ. ඔබ දෙපළ විතර විහිළුවෙන් තහරින් ගත කරනවා. ඔව් ගහගන්නේ නැති එක විතරයි. පුළුවන් මේ ක්ලබ් එකෙත් එහෙම තමයි. හැම වෙලාවම ඕන් මෙන් යනවා ඉතින්. ආ ඉතින් මුකුත් නැහැ ඉතින් කවද කරත් ඉතින් මොන දේ කිව්වත් ඒක විහිළුවක් කරෙන්න කවදාවත් වෙන විදිහකට අරන්නේ නැහැ. ඔබ විතරද 2004 ඒ ඔස්ට්‍රේලියාවේ කඩු 10 ලබා ගත්තට පස්සේ ඔබට ඊට වඩා ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්නට අවස්ථාවක් තිබුණා නම් හොඳයි කියලා ඔබට හිතනවා. අනිවාර්යයෙන්ම මම ඊට පස්සේ ක්‍රීඩා කර එක ටෙස්ට් තරඟ නිව්සීලන්ත වල 10කට පස්සේ. ඉතින් මම පළවෙනි ටෙස්ට් එක මතක් කරන්න හදන මගේ පළවෙනි ටෙස්ට් එකේ විකට් එකක් ගත්තා. ඩකාවල. ඩකාවල. ඒක ඩෙබියු එක විකට් එකක් කරන් තියෙන පළවෙනි එක නම. ඊට පස්සේ මට නිව්සීලන්ත එක හම්බ වෙනවා. අර 10 ගත්තට පස්සේ ඩකාවල මේ මේ බංග්ලාදේශ කණ්ඩායමත් එක නෙවෙයි හොඳ පකිස්තාන් කණ්ඩායම පකිස්තාන් ඒෂියා කප් එක 5 ඔව් ඊට පස්සේ නිව්සීලන්ත වලදී මට එක තරගයක් හම්බුනා ඕස්ට්‍රේලියා තරගේ කඩුව 10ක් ගත්තට පස්සේ එක තරගයක් හම්බෙන්නේ ඉන් පස්සේ මට ක්‍රීඩා කරන්න හම්බෙන්නේ දැන් පුහුණු කරුවෙක් හැටියට මොනවද ඔබගේ තියෙන බලාපොරොත්තු ඇත්තටම මට මගේ පුහුණු මම පුහුණු කරෙක් හැටියට මගේ තියෙන උපරිම ඉගෙන ගත්ත දේවල් නොලෙජ් එක ෂෙයාර් කරන්න තමයි පොඩි ඇත් එක ඒගොල්ලෝ මේ රටට හොඳ ක්‍රීඩකයෙක් කරලා මගේ අංශින් මට කරන්න පුළුවන් මම ඊටත් එහා දන්නව නම් පන්දු යවීමෙන් හරි ඒ දේවල් උගන්වලා මගේ තියෙන එක්ස්පීරියන්ස් එක කියලා දීලා ඔහුට රටේ ඉදිරියේදී හොඳ ක්‍රීඩකයෙක් කියලා ක්‍රීඩාවට තව යම් කිසි සේවාවක් කරන්න සතර ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් ක්‍රීඩකයෙක් බවට පත් කරන්න ජාතික කණ්ඩායමේ පුහුණු කටයුතු බාරව එන්නට කැමැත්තක් නැද්ද ඔබ මට අවුරුදු 10කට තාම හම්බෙන්නේ අඩගාලක් නැහැ. ඉතින් මම දන්නේ නැයි කියන එක. ඉතින් මට දෙබිල දින එකේ මම සතුටින් එතනින් ළමයිෙක් එක්ක ඒ කටයුත්ත කරගෙන යනවා. ඒ වගේම මගේ වගේම මම ඒ විදිහටම මේ වෙනකන් ස්ට්‍රගල් කරලා තියෙනවා. මට ඒ සතුට වෙන්න පුළුවන්. මගේ පැත්තෙන් එන්න ඕන දේවල්. මම උඩට යවනවද නැද්ද කියන එක ඒගොල්ලෝයි පැත්තේ. උපුල් බොහොමත්ම ස්තුතියි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් අනුග්‍රහයෙන් පැවතු ලජන්ස් වැඩසටහනට අප සහභාගී වුණාට අපි ඔබට සුබ පතනවා. ඒ වගේම මංචි සුබ ක්‍රීම් ක්‍රැක විදින් තිරනමන මේ පුංචි ත්‍යාගය බාර ගන්න වෙයි මම ආරාධනා කරනවා. Thank you. බොහොමත්ම ස්තුතියි. Thanks. ජීවිතයට රසවත් ආරම්භයක් ලබා දෙයි. හිත මුතුරෙකුසේ ළඟ රැඳේ. දියුණුවේ කොටස් කරවෙකු වෙයි. මහපාරෙත් සිත පිනයි. මහමුහුදෙත් තනි රකී. ලෙඩකදී දුකකදී ආදරයෙන් රැක බලා ගනී. ජීවිත කාලය පුරාම අපිත් එක්ක රැඳී සිටමින් සැබෑ සෙනෙහස කිසිදා වෙනස් නොවන බව හැමෝටම කියා දෙයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි.